ස්වර්ණමාලී චූඩාමානිික්‍ය වර්ණනාව ප්‍රථම මුද්‍රණය එද්දාස් නමසය හතලිිය සංඥාපනය ස්වර්ණමාලී චෛත්‍ය රාජයා මත පැළඳවීමට බුරුම බෞද්ධයන් විසින් පිළියල කරන ලද චූඩා මානිික්‍ය වනාහි මහගු වස්තුවකි මෙබඳු මහගු පූජාකිරීමට විදේශිකයන්ගේ සිත් ඇදෙන තරම් ්‍රබල වූ සිද්ධස්ථාන ලද්දිව තිබීම සියලු සිංහල බෞද්ධයන්ගේම ප්‍රීතියට කාරණයකි. බුරුම චූඩාමානිික්‍ය පමණ වටනා වස්තුවක් ලංකාවෙහි කිසිම සිද්ධස්ථානයකට විදේශික රජක විසින් පවා මීට පෙර පූජා කළ බවක් ප්‍රකට නැත. මේ මහකු පූජාවෙන් පෙනීයන්නේ මෙකළ ලංකා බෞද්ධයන්ගේ හා බෞද්ධයන්ගේ සම්බන්ධය පෙර තිබුණට වඩා දැන් අතිශයෙන් වැඩිවී තිබෙන බවය. අන්‍ය බෞද්ධ රාජධානීන් හා මිත්‍රත්වය ඇතිවීම ලංකා බෞද්ධයන්ගේ යහපතට ප්‍රබල හේතුවක් මනු නිසකය. මෙකල බුරුම බෞද්ධයන් විසින් රුවන්මැලි චෛත්‍යරාජයන් වහන්සේට කරනලද මේ පූජාව ගරා වැටී තිබූ චෛත්‍ය රාජයන් වහන්සේගේ මෙකල කරනලද ප්‍රතිසංස්කරණය මෙන්ම ඉතිහාසගතවීතු වැදගත් කාරණයකි මංගු වස්තුවක් වූ මේ චූඩා මානික්්‍යයේ තතු දැනගැනීම ලංකා බෞද්ධයන්ගේ ප්‍රීතියට හේතුවන බැවින් චුඩා මානික්‍ය පිළිබඳ තොරතුරු දැක්වෙන මේ කුඩා පොත ලිවීම ආරම්භ කරනලදී ඩා මානික්‍ය ප්‍රෞෘත්තිය සමගම ලංකා බෞද්ධයන් හමුුවේ තැබිය යුතු තවත් කරුණක් වෙයි. විශාල ජනස්කන්ධයක් පරිත්‍යයාගකොට මේ චුඩා මානිික්‍ය බුරුම බෞද්ධයන් විසින් පිළිල කරන ලද්දේ ඔවුන් තුළ ඉබේම හටගත් අදහසක් නිසා නොව. අවුරුදු හතලිහෙක පමණ කාලයේ පටන් ලක්තිෝ වැඩසිටින ගරුයුවිෙනයා ලංකාර පුුරමනායක ස්වායමීන් වහන්සේගේ මෙහෙීම නිසාය. උන්වහන්සේ නිසා ලෝක ශාසන දොයට සිදුවී තිවන තවත් වැඩ මහත්රාසියකි. උන්වහන්සේ වනාහි මෙකල ලෝසසුන් වැඩ කරන්නමුයයි ගෝෂා කරන බොහෝ දෙනාමෙන් නොව, ගෝෂාවක් නැතිවම වැඩ පමණක් කරවන කෙනෙකු බැවින්. උන්වහන්සේ ගැනහා, උන්හන්සේ සිදුකර තිබෙන වැඩ ගැනද බොහෝ දෙනා නොදනති ඒවා ගැනත් ලංකා බෞද්ධයන් විසින් දැනගනු සඳහා ඒ බුරුම නායක මාහිමියන් වහන්සේගේ සංශිප්ත ජීවන චරිතයේද ඊළඟට මේ කොටසෙහි ඇතුළත් කරන ලදී ඒ පොතල්ලි කියවීම ලංකා බුරුම බෞද්ධයන්ගේ සම්බන්ධය තවතවා දියුණුවීමට හා චිරකාලයක් පැවැත්වීමටද හේතු වෙනවා ඇත බවින් මේ හැම සිංහල බෞද්ධයකු විසින් ආදරයෙන් කියවිය යුත්තකි. මීට රේරුකාණයේ චන්දවිමල ස්තවීර බුදවශය ද හාරසි අසුතුන විවහාරවාශය එද්දා සමසය හතලිහ පෙබරවාර විස්සදින ශ්‍රී වින්‍යලංකාර පිරිවෙන පොකුණු විටදීය. ස්වර්ණමාලී චුඩාමානික්‍ය වර්ණනාව. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්දස්ස. අමර මනූජ පාලිං ජප්පදාලී අමන්ඳං නිකර කුසුම සාලිින් විතියාකඩ්හ මානං රොචිර දුමීව සාලං සත්හූධතූහි ආරිං පවර රත්න මාලිං තූපරාජං නමේතං සනරාමර ලෝකෂිවංකර වූ අප භාගවත් අරහත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පරනිර්වාණයෙන් තුන්සිය දෙවැනි වර්ෂයහි, ලක්දිව රජ පැමිණි දුටුගැමුණු මහරජතුමා විසින් කෝටි දහසක් පමණ දනවියදමින් අනුරාධපුර නගරයට දක්ෂිණ දිසාභාගේෙහි වූ මහමවුුණා උයනෙහි මේ මහා බද්්‍රකල්පයහි බුදු වූ කකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේ පැමිණ පරිභෝගකොට වදාලාබූ පාරිශුද්ධ භූමි භාගයෙහි ද්‍රෝණයක් පමණ සර්වචඥ සාරීරික ධාතූන් වහන්සේ නිදන්කොට කරවන ලද්දා වූ ලක්දිවට පමණක් නොව මුළු ලොවට මුදුන් මල්කාඩක් බඳු වූ ස්වර්ණමාලී චෛතරාජයන් වහන්සේ වනාහි ඒ ඒ කාලවලදී ලක්දිව රජ පැමිණි, සිංහලීය නරවරයන් විසින්. නැවත නැවත ප්‍රතිසංස්කරණය කරමින් ආරක්ෂා කරන ලදහ. සිංහල නරවරයන්ගේ ජයභූමයක් වූ ඒ අනුරාධපුර නගරය, පසුකාලයකදී ලෝක ධර්මය වූ පරිදි නටබොන්විය. නගරය පමණක් නොව මුළු පලාතම ජනයාගෙන් හිස්ව, වල් වැවී, වන මුර්ගයන්ගේ වාසස්ථානයක් විය. මේ කාලයේදී මනුෂ්‍යන්ගේ නොපැමිණීම නිසා චෛත්‍යරාජයා මත ගස්වැවවෙන්නට විය. ගස්වැවීමෙන් මදින් මද බිඳවැටුනා වූ චෛත්‍යරාජාණන් වහන්සේ වන මැද පිහිටි පරුවතයක් මෙෙන් දර්ශනය වූහ. මෙසේ පවත්නා කල්හි නාරංවිට සුමනසාර තෙරුන් වහන්සේ එහි පැමිණ මහාවනය මැද පිහිටි චෛත්‍යරාජයා හෙළි කරවන්නට පටන් ගත්හ. ක්‍රිස්තුවාර්ශය එද්දාස් අටසිය අසු හතර පමණදී උන්වහන්සේ විසින් චෛත්‍ය බඳ වන්නට පටන් ගන්නා ලදී. පටන්ගත් නමුත් උන්වහන්සේට ඒ අවසන් කරන්නට නුපුළුවන් විය. උන්වහන්සේ විසින් වර්ෂය බොහෝ ගණනක් මෝලුල්ලෙහි අහුත්සාහයෙන් බැඳවූ ඒ බැම්මද දුර්වල වූයෙන් එද්දා ස් නමසය දොලහිෙදී බිඳ වැටුණේය ඉන් පසු ඒ වර්ෂයේ ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි නෙල් පෙරේරා වෙදරාලහාමිගේ ප්‍රධානත්වයෙන් රුවන්වලි චෛත්‍ය වර්ධන සවිතය නමින් සමාගමක් පිහිටුවා චෛත්‍ය බඳවන්නට පටන් ගන්නාලදී දක්ෂ ඉංජිනේරු මහතුන්ගේ උපදේශ පරිදි සක්තිමත් ලෙස චෛත්‍යරාජයා බඳවන්නට පටන් ගත්තේ සමිතියේ මහතුන්ගේ අවංක භාවේද වීරයේද ප්‍රතිඵල වශයෙන් බැදීම අවසන්වන්නට ලංවූ කල්හි ඒ මත පැළදවීමට ටොන් හයක් පමණ බරති අඩි සූවිස්සක් උස් වූ ලෝහමය කොතක්ද කරවියහැකි විය ලක්ෂ බොහෝ ගණනකින් වියදමින් කළ යුතු වූ චෛත්‍ය කර්මාන්තය අවසානයටම ලං කලාවූ ඒ මහතුන්ට චෛත්‍ය රාජයන් වහන්සේ මස්තකේහි පැළඳවී යුතු චඩාමානික්‍ය සම්බන්ධය දුෂ්කර තත්ත්වයකට මුහුණු පාන්න සිද විය. ඔවුහු පුවත්පත්වල දැන්වීම් පලවීම් ආදී නොය ක්‍රමවලින් චූඩාමානිික්‍යයක් වර්ෂ ගරනක් මුල්ලෙහි සවූ නමුත් කොතනකින්වත් ඒයට සෑහෙන පලිගුවක් නොලැගුණෙන් අන්තිමේදී කොළඹ දෙමටකොඩ මහා මකුටාරාම අධිපති, ගරු යු විනයාලංකාර බුරුමනාය මාහිමියන් වහන්සේගේ උපකාරසි වූහ. බුරුමනායක මාහිමියන් වහන්සේ මේ කාලේ අභිනව දළදා මාලිගය කරවමින් මහනුවර වැඩ සිටියහ. රුවන්වැලි චෛත්‍යවදන සමිතිය නිලධාරී පිරිසක් උන්වහන්සේ වෙත ගොස් චෛතරාජාන් වහන්සේ පිළිබඳ අවසාන කෘත්‍යය සඳහා මෝනපානට සිදුවී තිබෙන දුෂ්කරත්වය උන්වහන්සේට දන්වා බුරුමෙන් වත් චුඩාමානිික්‍යයක්ස්ොවැන්නට උත්සාහ කරන ලෙස ආරාධනා කළහ. බෞද්ධ මහජනයා විසින් මහා ධන සම්භාරයක් වියදම්කොට දීර්ඝකාලයක් පීශ්ෂම දරා කරවාගෙන ආ, චෛත්‍ය කර්මාන්තය අවසන් වනට යන මේ මොහොතෙහි මුොුණපාලනට සිදුවීති වෙන චූඩාමානිික්‍ය පිළිබඳ දුෂ්කරත්වය පහකරලීමේ වටිනාකම දත් බුරුමනායක මාහිමියන් වහන්සේ තමන් වහන්සේ විසින් කරෝමින් සිටින දාදා මාලිගා කර්මාන්තය ද රුවන්මැලිසෑය බැදවීමට දෙවැනි නොවන තර මේ බරපතුල දෙයක් වුවද එය අන්‍යතර බුරුමතරුන් වහන්සේ නමකට බාරකොට ඉද්දාස් නවසය තිස්තුනේ මැයි දාහත්වන දින කොළඹ වරායිෙන් නැවුනැග චුඩාමානිකයක් සොයනු සඳහා රැන්ගු නුවරට වැඩි සේක. කුන්වහන්සේ රැන්ගුන් නුවර දින කීපයක් නැවති සම්මුඛ වන මහතරුන් වහන්සේලාගෙන් හා රට තොට ගැන දන්නා මහතුන්ගෙන්ද ඩා මානි්‍යයට ප්‍රමාණවන පනිගුවක් ගැන විමසූ නමුත් එයින් පලක් නොවීය.ඉන් පසු උන්වහන්සේ අමරපුරය නම් වූ උඩ බුරමේහි මැනික් ගැන ප්‍රසිද්ධ්‍යා කුසුලන මෝගොක් නගරයට වැඩියහ ඒ නගරය වනාහි මැනික් ආකර හිමියන්ගේද මැනික් වෙලදුන්ගේද මැනි කර්මාන්තය කරන ශිල්පීන්ගේද වාසස්ථානයකි නාය හිමියන් වහන්සේ එහි වෙසන මැනිික් වෙලඳන්ට හා මැනිික් ආකරහිමියන්ට තමන් වහන්සේ පැමිණිකාරණය දැන්ුව වෙලදුන් හා ආකරහිමියෝ ලංකාවෙන් පැමිණි නායක මාහිමියන් වහන්සේගේ කීම ගැන මහත් සැරකිල්ලක් දක්වා ඕමනාකරන පලිගුවයේ ගනම්මිනුම් ගන එතෙක් ලැබී තිබුණු පලිගු ඉත ඕනෑ කමින් පරික්ෂා කළහ UTOො U යන හතර දෙනකුට අයිතිවතිබූ පලිගුවක් චුඩාමානිිකෙට ප්‍රමාණ වීය චූඩා මානික්‍ය සඳහා ඒ පලිගුව නායක මාහිමියන් වහන්සේට ඔහු පරිත්‍යාග කළහ එහි වටිනාකම රුපියල් හය දහසකි මෝගොක් ආකරවලින් ලැබුණු පලිගුව, ලංකා පලිගුවට වඩා බෙහෙවින් ආලෝකවත්ය. එබැවින් එහි වටිනාකමද අධිකය. බුරුමනායක මාහිමියන් වහන්සේ එද්දාස් නමසියතිස් අට අගෝස්තු මාසයේදී ඒ පලිගුව ලක්දිවට ගෙනවුත් චෛත්‍යය වර්ධන සමිතියේ මහතුන්ට දැක්වූයෙන් දුර්ලභ වස්තුවක් වූ එය දර්ශනයෙන් ඒ මහෝතමූ අතිශයෙන් ප්‍රීති වූහ. පලිගුව දර්ශනයට පැමිණියා වූ බොහෝ ජනයා ද දුර්ලභ වස්තුව සපයාගෙන ඒම ගැන බොරුමනායක මාහිමියන් වහන්සේට අනේ ආකාරයෙන් ස්තුති කරමින් පීති වූහ. ඉක්බිති චෛත්‍යවර්ධන සමිතියේ මහෝත්තමයෝ ආකරයෙන් ගොඩගත් පරිදිීම ගෙන ආවා වූ ඒ පලිගුව කැප්පවීමට සිිල්පියකු සෙවූහ. කුඩා මැනික් මිස විශාල ගල් කැපියහැකි යන්ත්‍රෝප කරන සහිත කර්මාන්දශාලා ලංකාවේ නොමැති බැවින් ඒ කැපියහැකි කෙනෙක් සොයාගත නොහැකි විය. එයින් දෙවැනි දුෂ්කර ප්‍රශ්නයකටද ඒ මහතුන්ට මුහුණපාන සිදුවය ඒ ප්‍රශ්නය විසිඳා ගැනීමටද ඔවහු පලිගුව සැපයූ බුරුමනායක මාහිමයන් වහන්සේගේ උපකාරයම සෙවූහ ර් ෞද්ධයන් වෙනුවෙන් එය කපවා පරිත්‍යාග කරදහොත් පිළිගැනීමට සමිතිය සතුටු බව බුර්මනායක මාහිමියන් වහන්සේට දන්වා චූඩා මානිික්‍ය සැපීමේ සම්පූර්ණ භාරය උන්වහන්සේටම පැවරුවහ. උන්වහන්සේ ඒ ආරාධනාව සතුටින් පිළිගෙන සමිතිය මගින් පිළියල කරන ලද චූඩා මානිි්‍ය සැලස්ම හා, ුව රැගෙන සමුද්‍රය තරණයකොට මෝගොක් නුවරටම ගොස් චුඩා මානික්‍යය කැපීම සඳහා පලිංගුව ශිල්පීන් අතට පැමිණ වූහ. බලාපොරොත්තු සුන්වීමක්. චූඩා මානිකය සැලස්ම පරිදි පලින්ගුව කපාගෙන ගිය නමුත් එක් පසකින් පාඩුවක් සිටිය බැවින් එය නොගත හැකි විය. එයින් බලාපොරොත්තු සුන්විය ස ැණක් මුුල් ෙහි රටින් ට විදුමින් කරන ලද ව්‍යායාමය නිශ්පලවිය. කොතෙක් දෂ්කරතා පැමිණියත් කරන්නට පටන්ගත්දය මුදුන් පත්වනතෙක් නොනවත්වන ස්වභාවය වූ වීර භාවය උත්පත්තියෙන්ම පිහිටි මහාපුරුෂයකු වූ බුරුමනායක මාහිමියන් වහන්සේ එපමණකින් නොපසු බැස නැවතත් පලින්ගුවක් සොයන්නට වන්න රුවන්වලි චෛත්‍ය කර්මාන්තය මෙවඳ චූඩා මානිික්්‍යයකින්ම නිමවිය යුතු නිසාදෝ මහා ලාබී වූ විනයාලංකාරාම බුරුමනායක මාහිමියන් වහන්සේගේ පං්්‍ය මහිමය නිසාදෝ. පළමු පලිගුවටද මහත් වූ පලිගුවක් පළමු පලින්ගුව පරිත්‍යගගල මහතුන්ටම ලැබී තිබුණේය. ඔවුහු එය නොමසුරුව නායක මාහිමියන් වහන්සේට පරිත්‍යාග කළ. ඒ පලිංගුව රුපියල් අටදහසක් අගනේ විය. මෝගොක් නුවර ආකරවලින් ඉන් පෙර කිසිුවකු විසින් එපමන මහත් පලින්ගුවක් ලබා නැත. මේ අවස්ථාවේම මෙබඳ චූඩාමානිිකයට ප්‍රමාණවන පලින්ගුවක් ලැබීම ආශ්චර්යකි. මේ ගැන තතු දන්නා සැම දෙනාම පුදුම වූහ දෙවනුව ලද ඒ පලිගුවෙන් ඉංජිනේවරු මහතුන් විසින් තැනු සැලැස්ම පරිදි චුඩා මානික්‍ය කපන ලදී. එහි උස අඟල් දහාටකි වට ප්‍රමාණය අඟල් විසිහයකි බර රාත්තල් හැටහයකි. චුඩා මානිික්‍ය සැරසීම පලිගුව කපා අවසාන වූ කල්හි රම නායක මාහිමියන් වහන්සේ එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඩුවක් ද පිහිටුවා තවත් මානික්‍යන්ගෙන්ද සරසන්නට සිතා ඒ බව බුරුම බෞද්ධයන්ට දැන් වූහ උන්වහන්සේගේ වචනය ඇසූ බොහෝ දෙනා ඒ සඳහා රන් රිදිීහා මැනික් පරිත්‍යාග කරන්නටත් මුදල් වියදම් කිරීමටත් කැමැත්ත දැකුව සතුරට පත් නායක මාහිමියන් වහන්සේ ය කරවීමට මෝගොක් නුවර දනවත් බෞද්ධ මහතෙකුට පැවරූහ. ඒ මහතා කිසිවකුගෙන් උපකාරයක් නොළඹුණ නත් තමාගේම වියදමින් නායක මාහිමියන් වහන්සේගෙන් අවසර ලැබෙන හැටියකට කරවාදමියයි ප්‍රති්ඥාකොට කටයුත්ත භාරගත්තේය. කර්මාන්තය සිය ඇස් ඉදිරියේම සිදුවරවන්නට කල්පනා කලා වූ ඒ මහතා කර්මාන්තයට ඕමනා සියලුම් උපකරණ අලුතින්ම සිය නිවසට රැස් කරවා කරන්කරුවන් හා මැනික් කපන්නන්ද සිය නිවසටම ගෙන්වා. ආරක්ෂා සහිතකොට කර්මාන්තය කරවන්නට පටන් ගත්තේය. මේ බුරුම නායක මාහිමියන් වහන්සේ වනාහි සිතුුවහොත් කොත්තරම් වියදම්වන දෙයක් වුවද ෙන්. සිදු කළහැකි මහ පිනැත්තෙකි. එබැවින් කර්මාන්තය ආරම්භ කරනු සමගම රන් රිදිී හා මැනික් උන්වහන්සේ වෙත ගලා එන්නට විය. රිදියෙන් වාත්තුකොට රත්තරණින් සියල්ල වසා මැනික් ඇල්ලු අඩියක චූඩාමානික්‍ය සවිකොට මුදුනෙහි ස්වර්ණමය ධාතු කරනුවක් පේටුවා මැනික් සැරසු ස්වර්ණමය කෝෂයකින් මුදුන වසා සතර දිසාවට මැණික්වැල් හතරක් එල්ලා නව මාසයකින් චුඩා මානික්‍ය කර්මාන්තය නිවවන ලදී චුඩ මානිික්‍ය පිහිට වූ අඩියේ උස අඟල් දොළහකි බර රාත්තල් එකසිය පන සයකි එ වසා පෙරවීමට රත්්‍රන් රාත්තාල් දොළහක් ගන්නාලදී එහි ඉතිරි රාත්තාල් එකසය හතලෙස් හතර රිදීය. මේ සඳහා ලැබුණු මැනික්ගල් හද්දහස් හයසිය අසු හතරකි. ඒවා අතර රුපියල් පහළොස් දහසක් පමණ වටිනා ලෝහිතංක මානිිකයක් දවිය තවත් රුපියල් සීය දෙසය තුන්සීය ආරසීය පන්සය බැගින් වටිා මැනික් ද ඒ අතර බොහෝ ගණනක් විය ඒ මානික්‍ය සමූහෙහි රෘපියල් පහක් නොවටිනා එකම ගලකුදු නැති බව මානික්ක්‍ය ශිල්පීහු කියහ ඒ සියල්ලම චූඩා මානික්්‍යයට ඇල්ලිය නොහැකි බැවින් එයින් තෝරාගත් වඩාටා වටිනාකම ඇති මැනික් හාරදහස්තුන්සිය පණහැකින් චුඩා මානික්‍ය අලංකාර කරන ලදී ගන්නා ලද මැනිික් අතර ඉතාම බාලගලද රුපියල් විසිපහක් වටිනා බව කියති ඒ මැණක්වලින් පහළු ස්ථාසක් අගනා ලෝහිතංක මානිි්‍ය සහිත අගනා ගල් එ දහස් එකසිය සිවුසාලිසකින් චුඩාමානිික්කේ මුදුන සරසා තිබේ. මැනික් තුන්දාාස් දෙසිය හයකින් ඉන් යටකොටස සරසා තිබේ ිය සහිත සම්පූර්ණ චೂඩාමානනික්್්‍යය ත්್ස ಅಂගල්තිಿස් එකකි මේට ගන්නාලද මානිික්‍යන් ඒ ඒ සැහැවතුන් විසින් පරිත්‍යාගරන ලදඒවාම වූ බැවින් එහි වටිනාකම නිශ්චය කළ නොහෙයි එය සමහරු ලක්ෂයක් අගනේ යයිද සමහරු දෙලක්ෂයක් අගනේ යයිද සමහරු ඊටද වඩා අගනේ යැයිද කියති ාතු වැඩීමේ ආශ්චාරය සිද්ධිය. චූඩා මානික්‍ය මුදුනෙහි පිහිටුවන ස්වර්ණමය කර්ඩුවෙහි වඩා හිදුවනු සඳහා බුර්මනායක මාහිමියන් මිසින් ඒ ඒ තැනින් සපයාගත් ධාතුන් වහන්සේලා නව නමක් වීදුරු කුප්පියක තැන්පත් කර තිබුණෝය. චූඩා මානනික්්‍ය මුදුනෙහි ධාතුකරඩුව සවිකරන්නට බලාපොරොත්තුූ දිනේෙහි නායක මාහිමියන් වහන්සේ ධාතුන් වහන්සේලා වැඩසිරින කුප්පිය, වැඩකරන තැනට ගෙනගිය නමුත්, කරනුව සවිකිරීම එදින අවසන් කරන්නට නුපුලුවන් වූයෙන්. ධාතුන් වහන්සේලා වැඩසිටින කුප්පිය එහිම සුදුසු තැනක තබා වැඩියහ. පසුදින උන්වහන්සේ එහි වැඩ කණඩුවෙහි තැන්පත් කරනු පිණිස ධාතුන් වහන්සේලා ගන්නට බැලූ කල්හි. කුප්පිය පුරා, ධාතුන් වහන්සේලා වැඩසිටින බවදුටහ ඒ කාරණයෙන් එහි උන් සැමදනම පොදුම වූහ ඒ ආශ්චර්ය දැක සැමදනම ක්‍රීතියෙන් පිනාගියහ ඉක්බිති කුප්පියෙහි වැඩහුන් ධාතුන් වහන්සේලා ඉන් පිටතට වැඩමවා ගැන බැලූ කල්හි ධාතුන් වහන්සේලා අනු අට නමක් දක්නා ලදහ ක්විති බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනපිනා එහිවුවන් සාධනාද පවත්වද්දිී නායක මාහිමියන් වහන්සේ චූඩා මානනික්‍ය මුදනෙහි වූ කරඩුවෙෙහි ඒ ධාතුන් වහන්සේලා අනු අටනම වඩා හිඳ වූහ. ඉක්බිති චෝඩාමානිකය ලක්දිවට පමුණුවනු සඳහා මෝගොක් නුවර සිට විශේෂ දුම්රියකින් මහත් වූ උත්සවශ්වයෙන් ගුරුමේ වර්තමාන අගනුවර වූ රැන්ගුන් නගරයට පමණුවනු ලැබීය. ප්‍රැන්ගුන් නුවරට ගෙනයන චූඩා මානික්්‍යය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑමස්ථානයකම දහස්ගන ජනයා රැස්ව උන්හ. රැන්ගුන් නුවරදී එය ශ්‍රවේදගොන් චෛත්‍යයේ භාරකාර මහත්මෝ දුම්ලිය ස්ථානයට පැමිණ අත්‍යාදරයෙන් මහත්වූ උත්සවයෙන් පිළිගත්තෝය. ඒ පිළිගනීමේ උත්සවයට සහභාගිවනු සඳහා රැන්ගුන් නුවර නායක තෙරුන් වහන්සේලා ඇතුළු බොහෝ භික්‍ෂූන් වහන්සේලා ගෙන්ද. රජයේ ඇමතිවරුන්ගෙන් හා උසස් නිලධාරීන්ගෙන්ද නො එක් සමිති වෙනුවෙන් පැමිලෙසිටි නියෝජිතයන්ගෙන්ද. ජන ප්‍රධාන යන්ගෙන්ද හා මහා ධන ඉසුරන්ගෙන්ද යුක්ත වූ ලක්‍ෂයකට අධික ජනකායක් පැමිණිියෝය ්‍රියපලේසිට විශේෂෙන් පිළිය කරනද රථේක තබා චూඩාමානිිකය ලක්ෂයක් පමුණ ජනයාගේෙන් යුुක්ත වූ මහ පෙරහරකින්ද ෆරැන්ගොන්ුවර ශ්වේදගොන් චෛත්‍යස්ථානයට පමුණුවා. එහිදී මහජනයාට ප්‍රදර්ශනය කරන ලද්දේය. මේ උත්තම වස්තුව ලක්තිවට පැමිනවීයුතු කාලය පැමිණෙන තුරු ශවේදගොන් චෛතරාජයාන්ගේ භාරකාර මහතුන් විසින් චෛත්‍ය රාජයා සමයිපේහි වූ විශේෂ මන්දිරේක තැන්පත්කොට ආරක්ෂාකර සුදුසුකාලය පැමිණ කල්හි ලක්දිවට යැවීම පිණිස බුරු මේේ ආණ්ඩුකාරතුමාට භාර කිරීමට ද එතුමා විසින් එය රාජකීය බාණ්ඩයක් වශයෙන් ලංකා ආණ්ඩුකාරතුමා වෙත එවීමටද ලංකා ආණ්ඩුකාරතුමා විසින් මා එමතිතුමාගේ මාර්ගයෙන් රුවන්වැරි චෛත්‍යරාජානන් පැළඳවීම සඳහා චෛත්‍යවර්ධන සමිතියට භාරකිරීමට ද නියම කරගන්නා ලදී. මෙසි ආශ්චර් ලෙස ලැබී සැපයුුණු මේ අනර්ග වස්තුව චෛත්‍යවර්ධන සමිතිය පිළිගෙන පැළඳවීමෙන් පසු චෛතරාජාණන් වහන්සේ පමණක් නොව උළු ලංකාවම උත්සවශ්‍රයෙන් විරාජමාන වෙනවා ඇති ස්වර්ණමාලී මහා චෛත්‍යන් වහන්සේට වදනා කරන ගාතාව සම්බුද්ධ රාජ වරදේහ සම්බූබවා නං ධාතූ නමායතන භූත සුපූජනීයන් ලංකාගනා සිරසි මෝලි සිරිං වහන්තං ස්වන්නමාලී වරතූප මහං නමේතං පසුව චෛත්‍යවර්දන සමිතිය විසින් චූඩාමානිික්‍ය පැනැදවීමේ භාග්‍යද විනිාලංකාර නාහිමියන්ටම ලබාදුන් බව රේරුකාණේ නාහිමියෝ ස්වේජ නිකාය නම් කෘතියේ ලියූහ පිටුව එකසිය දාහත බලන්න සංස්කාරක විසින්